අයිබෝවන් ඔයාලා මේකත් වෙලා ඉන්නේ සයිබර් එජ් YouTube channel එකේ ගෙන තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක. ඉතින් අපි ෆෝන් එකකින් ෆොටෝ එකක් ගත්තදී ඒ ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙලා වදිනවාට අපි ගොඩක් කැමතිනේ. ඉතින් අපි ෆොටෝ එකක් ගත්තදී ඒක ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙනවා. අපි ගන්න ෆෝන් එකෙන් මොන ෆෝන් එකක්ද මේකට තියෙන කැමරා සෙටප් එක මොන වගේද මේ විදිහේ දේවල් බලලා අපි බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරලා ෆොටෝ එකක් ගන්න ගොඩක් කැමති. ඉතින් අපි ෆෝන් එකකින් ෆොටෝ එකක් ගන්නවා වගේ නෙමෙයි DSLR කැමරාවකින් ෆොටෝ එකක් ගත්තදී සබ්ජෙක්ට් එක फोकस कर ला बैकग्राउंड के लस्सेंट ब्लर कर ला पिटे फोटो का कैप्चर कराने पुलवा ये वाके मतलब मैं समाहर मोबाइल फोन वाला तपिटे ये पासों को मैं विला दीन है बे यार DSLR कैमरा वाके करना होगा अपिटे मोबाइल फोन ने का किंग ये विधि टेक कैप्चर कराने गुड़ाक अमार इतनी नई विधि टेक बैकग्राउंड का ब्लर विला नेति फोटो का काफी बैकग्राउंड का ब्लर कर गांडो ना काफी समाहर इटे मैं का फोटोशॉप पे कर दाल एडिट करना वेंडे पुलवा ये मना तम फोन එකක තියෙන ෆොටෝ එඩිට් කරන ඇප් එකකට දාලා මේක එඩිට් කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට ටිකක් ලොකු වෙලාවක් යනවා. ඉතින් අද මම කියලා දෙන්න හදන්නේ ඔයා ගාව තියෙන මෙන්න මේ වගේ ෆොටෝ එකක් තප්පර කිහිපයකින් මෙන්න මේ විදියට එඩිට් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක ඔයා ගාව තියෙන ඕනම ෆෝන් එකකින් තප්පර කිහිපයකින් මේක කරගන්න පුළුවන්. ඉතින් ඔයාට පේනවනේ කලින් ෆොටෝ එකයි එඩිට් කරාට පස්සේ ෆොටෝ එකයි අතර තියෙන වෙනස. ඉතින් මේකේ සබ්ජෙක්ට් එක ફોකස් වෙලා බෑග්ග්‍රවුන්ඩ් එක ලස්සනට බ්ලර් වෙලා තියෙනවා. හරියට අපි DSLR කැමරාවකින් ෆොටෝ එකක් ගත්තා වගේ. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා මේකේ ඉතුරු ටික කතා කරමු. යන් අපි අද වීඩියෝ එකට. ඉතින් ගන්න ඔයාගේ ෆෝන් එක අතට අරගෙන Play Store හරි App Store හරි ගිහිල්ලා search කරන්න Focus කියලා. FOCOS. ඉතින් මේ විදිහට search කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ icon එකක් තියෙන app එකක්. ඉතින් මේක ඔයා download කරගෙන install කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා සාමාන්‍ය විදිහට මේක open කරලා මේකෙන් වැඩ කරන්න තමයි දැන් තියෙන්නේ. ඉතින් මම මේ විදිහට ඔයාට මේකට photo එකක් දාලාම edit කරලා පෙන්නනවා. ඉතින් මම select කරගත්ත photo එක මේකට add වුණාට පස්සේ මේ app එකෙන්ම මේක ඔටෝම focus එක දෙනවා. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරලා අපිට සබ්ජෙක්ට් එක විතරක් ફોකස් කරලා ඔටෝම මේක හදා ගන්නවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ පහළ තියෙන සර්කල් එක එහාට මෙහාට කරලා අපිට අවශ්‍ය කරන බ්ලර් එක අඩු වැඩි කරගන්න එක. ඉතින් ඔයාලට පේනවා මම මේක මේ විදිහට වමට දකුණට කරපුවාම මේකේ බ්ලර් එක අඩු වැඩි වෙනවා. ඉතින් ඔයාලට මේ විදිහට මේක අඩු වැඩි කරලා ඔයාට අවශ්‍ය ප්‍රමාණයට මේකේ බ්ලර් එක වෙනස් කරගන්න පුළුවන්. හැබැයි ඔයාලා මතක තියාගන්න මේ ෆොටෝ එකේ ක්වොලිටි එක වැඩි වෙන තරමට මේකේ තියෙන රිසල්ට් එකත් වැඩි. ඒ කියන්නේ ෆොටෝ එකේ ක්වොලිටි එක වැඩි වෙන තරමට මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකයි සබ්ජෙක්ට් එකයි වෙන් කරලා මේකට අඳුර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ෆොටෝ එකේ ක්වොලිටි එක අඩු වෙන තරමට සමහර විට බෑග්ග්‍රවුන්ඩ් එකයි සබ්ජෙක්ට් එකයි ගොඩක් වෙලාවට ફોකස් වෙනවා අඩුයි. එහෙනම් ඔයාලා පුළුවන් නම් ක්වොලිටි එක වැඩි ෆොටෝ එකක් තෝරගත්තොත් තමයි ගොඩක් හොඳ රිසල්ට් එකක් ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ක්‍රමය පාවිච්චි කරලා ඕනෑ ෆොටෝ එකක බෑග්ග්‍රවුන්ඩ් එක මේ විදිහට බ්ලර් කරගන්න පුළුවන්. ඉතින් ඔයා ගාව තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරලා ෆොටෝ ගන්න බැරි ෆෝන් එකක් නම් ඔයාට මේ ඇප් එක පාවිච්චි කරලා ලේසියෙන්ම මම මේ අද කියලා දුන්න විදිහට මේ ෆොටෝ එඩිට් කරගන්න පුළුවන්. ලස්සනට එඩිට් කරගන්න පුළුවන්. ඉතින් අපි අර ෆොටෝෂොප් එහෙම නැත්නම් ෆොටෝ එඩිට් කරන වෙන සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලා කරන දෙයම තමයි මෙන්න මේ ඇප් එකෙන් අපිට තප්පර ගානකින් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක නොමිලේ දෙන ඇප් එකක්. එහෙනම් ඔයා ගාව තියෙන iPhone එකටුණත් ඔයා ගාව තියෙන Android phone එකටුණත් මේක ලේසියෙන්ම download කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක හොඳයි නම් පහලින් comment කරගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරගෙන යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම නොදන්න යාළුවන්ටත් බලන්න වීඩියෝ එක share කරන්න. එහෙනම් අපි හමු වෙනවා තවත් මේ වගේම තවත් අලුත්ම වෙනස්ම වීඩියෝ එකකින්. එතකම් මං ගිහිල්ලා නම් ඔයාලට සුබම සුබ දවසක්.